බදුසාන මේ සියල්ල හම්බෙලා දිනවා ඒ වගේම තමයි මේ වෙනකොට වැට්මැද්ද වැඩි වෙනවා කියලා බහන්න මිල බහන්න රැස් කරගත්ත බීලුරු රැස් කරගත්ත ආ රැස් කරගත්ත මහා පරිමාණ ව්‍යාපාරික විශාල ප්‍රමාණයක් බදුසාන ලබා ගැනීම ලාභ ලබා ගැනීම මේ වෙනකොට කටයුතු කරගෙන යනවා ඒවට කිසිදු වගේ වගක් නැහැ අපි දන්නවා මේ වෙනකොට තීරු බදුසාන මේගොල්ලෝ මන්ත්‍රීවරුන්ට බාහන ගෙන්නන්න දෙනවා जनता ඕගොල්ලෝ බැංකු කරුවෝ විදියට අපි කියනවා එන්නේපා වෙන්දේසි කරන්න හැබැයි වැඩ වරද්දා ගන්නත් එපා කියලා අපි සියලු පාර්ශවයන්ට කියනවා මේ ආර්ථික සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලිය ඇතුලේ ඉන්න සියලු පාර්ශව කළුව මේකට වග කියන්න ඕන නිසා වහවහ සහන දෙන්න මේකේ පොලියයි සම්පූර්ණ අදුම පොලියවත් අපහරින්න සිද්ධ වෙනවා බිලියන 150ක් කියලා කියන්නේ පොඩි දෙයක් පෞගේ දවස්වල වැඩ කරගෙන ඉති ව්‍යාපෘති වලට සල්ලි ගෙව්වා ඊට පස්සේ මේගොල්ලෝ කොරණ ඇව්වට බිලියන ගණන් නිකන් අතෑරියා මේ රටේ බදු ගෙවන ජනතාව සහ ව්‍යාපාරිකයන් නගා සිටීමෙන් මේ අර රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් එනවා කියන එක අපි මේ වෙලාවේ මතක් කරගන්න. නීතිමය කටයුතු කරගෙන යනවා. එතකොට මේ සම්බන්ධයෙන් අපි වැට්බද්ද ගත්තට පස්සේ මේ වෙනකොට අසීමිත විදියට වැට්බද්ද වැඩි කරා මේ අයවැයෙන්. ඒතොර ජනවාරි පළවෙනිදා අලුත් අවුරුද්ද උදා වෙනවා. මේකත් එක්ක බහණ්ඩ මිල විශාල ලෙස ඉහළ යනවා. අමුද්‍රව්‍ය මිල ඉහළ යනවා. එතකොට ඒ හරහා නිෂ්පාදන කටයුතු කරගෙන කර්මාන්ත කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එතකොට විදුලි බිල අසීමිත විදියට වැඩි කරා. එතකොට විදුලි බිල මේ වෙනකොට ඒ හරහා එවැගේම ඒ හින්දාම විකුණුම් ආදායම් අයින් වෙලා තමයි මේ ණය ගවා ගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට වැට් බදු බාණ්ඩ හා සේවා මත අය කරන මේ බදු හේතුවෙන් බඩු මිල අධික විදියට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ වෙනකොට ඒ වගේම පොඩි මිනිහට සුළු ව්‍යාපාරිකයට මධ්‍ය ව්‍යාපාරිකයට ව්‍යාපාර කටයුතු කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. දැන් මෙහෙම තත්ත්වයක් තියද්දී අපි දකිනවා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අසීමිත විදියට බදුසාන ලබා දුන්නා. එතකොට ඒවා අය කර ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වෙනකොට අරගෙන නැහැ. එතකොට අසාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට බදුසාන දෙනවා. ඒ අයට 100%ට 30ක බදු තමයි ඍජු බදු අය කරන්නේ. ඒහා සමානම 100%ට 30ක බද්දක් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් අය කරනවා. එතකොට ඒ වගේම වැට් බද්ද බාණ්ඩ හා සේවා මත අය කරන බදු කිහිපයක් එකවර අය කරනවා ජාතිය ගොඩනැගීමේ බද්දත් එක්ක. එතකොට මේ වෙනකොට සියලු මේ වෙනකොට ව්‍යාපාර කඩාවැටලා තියද්දී අපි දකිනවා බදු ෆයිල් එකක් ඕපන් කරන්න කියලා ආරම්භ ඕපන් කරන්න කියලා අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. ඒ බදු ෆයිල් එක ඕපන් කරන්න නම් ජංගම ගිනුමක් අරින ඕනම ගනුදෙනු කරුවෙකුට මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා මේ බදු ෆයිල් එකක් ඕපන් කරන්න. ඒතකොට සාමාන්‍යයෙන් බදු ගෙවන්නේ ආදායම තියෙන කෙනෙක්. එතකොට මේගොල්ලෝ ආදායම ගන්න කලින් මේගොල්ලෝ බදු ෆයිල් එකක් ඕපන් කරනවා. ඉතින් මේවත් එක්ක අසීමිත බදු අය කිරීමක් යනවා. මේකත් එක්ක ව්‍යාපාර වලට දැවැන්ත විදිහට ඒක බලපාලා තියෙනවා. එතකොට ඒ එක්කම අපි දකිනවා විදුලි බිල. විදුලි බිල මේ වෙනකොට 100%ට 400 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ මාස කීපය ඇතුළේ විතරම විදුලි බිල වැය කරා වැඩි කරා ඒ හරහා කර්මාන්තවල තියෙන නිෂ්පාදනය කරන මේවා වලට විදුලිය අය කරද්දී ඒ විදුලිය ගෙවන්න විදියක් නැහැ. එතකොට කර්මාන්ත ශාලාවල මේ වෙනකොට තිබුණු ලයිට් කපලා දිනවා. එතකොට කිසිම දැනුම් දීමක් කරන්නේ නැහැ. SMS පණිවිඩයක් එවනවා. ඒක හරහා විදුලි බිල විසන්දි කරලා යනවා. එතකොට සමහර කර්මාන්ත ශාලාවල ට්‍රාන්ස්ෆෝමර් ගලවනවා. මේ වෙනකොට වීමෝ කර්මාන්තයේ විශාල ප්‍රමාණයක ට්‍රාන්ස්ෆෝමර් ගලවගෙන ඒවා කරනවා. හැබැයි මෙහෙම තියද්දී අපි දන්නවා දේශපාලඥයෝ ලයිට් බිල් ගෙවන්න දුව කොළු තියලා තියෙනවා. මේවා අය කරගන්න කිසිදු වැඩපිළිවෙලක් ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපි දකිනවා මේ ව්‍යාපාරවල ණය ගෙවීම ඇත්තටම මේ වෙනකොට ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙන්නේ. මහා බැංකු බැඳුම් කර සිද්ධිය, ඊට පස්සේ පාස්කු ප්‍රහාරය, COVID-19 අර්බුදය, ඒකත් එක්ක ආපු ඩොලර් අර්බුදය, ඒ වගේම ඒකත් එක්ක ආපු බලශක්ති අර්බුදය හා ආර්ථිකයේ හැකිලීමේ ක්‍රියාවලිය, විදුලි බිල වැඩි කිරීම, බදු වැඩි කිරීම ක්‍රියාවලියත් එක්ක තමයි
මේ ව්‍යාපාර වල ණය ගැවීමේ හැකියාව හිතාමතාම පැහැරාරලා නෙමෙයි තියන්නේ හිතාමතාම ණය ගෙවා ගන්න බැරි බංකොලොත් ආර්ථිකයක් ඉන්න තමයි ඒක වෙලාදී දැන් එතකොට මේ වෙනකොට කොවිඩ් අර්බුදය හරහා සහන දෙනවා කියලා මොරටෝරියම් කියලා ලෝන් එකක් ගෙනවා ඒ මොරටෝරියම් ණය උගුලට ව්‍යාපාරික විශාල ප්‍රමාණයක් මේ සහනයට අහු වෙලා ඉන්නවා ඒකෙදි පැහැදිලිවම කරේ බැංකු පද්ධතිය ආරක්ෂා කරගන්න මේ වැඩියෙන් එකතු වෙලා තියෙන පොලිය මුල් ණය මුදලක් බවට පත් කරගෙන අවශ්‍ය කරන නීති රාමුව බැංකු වලට හදලා දුන්නා මේවා ගෙවා ගන්න බැරි වෙන තත්ත්වයක් තුල එතකොට අපි දකිනවා මෙවර අයවැයේ යෝජනා කරලා තිබ්බා සුදුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට සාන දෙනවා කියලා ඒ වගේම හැමදාම කරනවා වගේ ව්‍යාපාරිකයෝ කඩේ යවලා බොරු කියලා මොරටෝරියම් මුගල වගේම ආසියානු සංවර්ධන බැංකුව හරහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුව නගා සිටවන්නේ කියලා මේගොල්ලෝ අයවැයෙන් යෝජනා කරා. අපි පෞගිය දවසක මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හම්බුණා. ලේකම්වරයා පැහැදිලිව කිව්වා අසාදු ලේකනගත වෙලා ඉන්න ව්‍යාපාරිකයන්ට මේ සහනය දෙන්න බෑ කියලා. එතකොට පැහැදිලිවම එතනදි මතුණු කාරණය තමයි මේ ආර්ථික අර්බුදය හරහා ණය ගෙවා ගැනීමට බැරි අසාදු ලේකනගත වෙලා තියෙන බැංකුවල NPL රේට් එක වැඩි වුණා. එතකොට මේ වෙනකොට ගෙවා ගත නොහැකි ණය ප්‍රමාණය බිලියන 2000යි. ඒ කියන්නේ ට්‍රිලියන 2යි. එතකොට මේ ට්‍රිලියන 2 ඇතුලේ සුළුහා මධ්‍ය පරිමාණ ණය තියෙන්නේ බිලියන 150යි. එතකොට බිලියන 150ක් තමයි මේ කුඩා ව්‍යාපාර සහ මධ්‍ය ව්‍යාපාර වල ණය තියෙන්නේ. එතකොට ඉතුරු බිලියන 1850 කාගේද? ඒ වගේ තොරතුරු කෝ? එතකොට ඒවට නිලධාරියවත් උත්තර දෙන්න ආවේ නැහැ. එතකොට පැහැදිලිව කියනවා සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඔය යෝජනා කරලා දෙන ණය යෝජනා ක්‍රමය පැහැදිලිව හම්බෙන්නේ නැහැ. ඒක පැහැදිලිවම තහවුරු කරා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා. එතකොට මේ ඩොලර් මිලියන 100න් ඒගොල්ලෝ අලුතෙන් පටන් ගන්න ව්‍යාපාර වලට තමයි තියෙන්නේ. අපි කියනවා අලුතෙන් පටන් ගන්න ව්‍යාපාර පටන් ගන්න ඉස්සෙල්ලා තියෙන ව්‍යාපාර ආරක්ෂා කරගන්න මොකද්ද වැඩ පිළිවෙල ඉදිරිපත් කළ තියෙන්නේ කියලා. එතකොට මේ හරහා දැන් අර බිලියන 1850 බැංකුව වලට අය කරලා තියෙන ණය ප්‍රමාණය අය කරගන්න කිසිදු වරක් නැහැ. පෑදිලුවම අපිට තියෙන සැකේ තමයි මේ 1850 රාජ්‍ය බැංකු දෙක හරහා පෞද්ගලික බැංකු හරහා ඒ බිලියන 2000න් බිලියන 150ක් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත නම් අනිත් ණය පෑදිලුවම මහා පරිමාණ ව්‍යාපාරිකයෝ සහ දේශපාලඥ හිතවතුන් ගත්ත ණය මේවට කිසිදු ප්‍රයාමාර්ගයක් මේගොල්ලෝ ගන්නෙ නැහැ. එතකොට කිබ් එකේ අසාදුලේකන ගත වෙලා ඉන්න කිසිදු ව්‍යාපාරිකයෙකුට ඒ සහනය ලබා දෙන්නේ නැහැ. එතකොට මේ තියෙන්නේ මේ 1990 අංක 4 දන්න පරාතේ නීතිය ක්‍රියාත්මක කරලා මේ මාස කිහිපෙදී වෙන්දේසි කරන ලද ව්‍යාපාරවල මේ තියෙන පත්‍ර දැම්වීම. එතකොට මේ තියෙන්නේ ගැසට් කරපු ඒවා. මේ තියෙන්නේ මේ මාස කිහිපෙේ වෙන්දේසි කරලා මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපල වෙන්දේසි කරනවා. එතකොට අපි ආන වාර බිලියන 1850ට ඕගොල්ලෝ මොනවද කරන්නේ? ඒවා අධ්‍යක්ෂක මණ්ඩල වලට ගේන්නේ නැහැ. පෑදිලියොම ඒ ණය මේගොල්ලෝ කරේ මේ මොරටෝරියම් එක අරහා ඒ පොලිය අනුපාත වැඩි කරලා මොරටෝරියම් එකේ පොලිය මේ මුල් ණය මුදල බවට පත් කරලා අවශ්‍ය කරන නීති රාමුව සකස් කරලා බැංකු වල ලාභය ලබා ගන්න අවශ්‍ය කරන වටපිටාව වැඩ කරා. මුදල් අමාත්‍යාංශයයි මහ බැංකුවයි දෙකම එකතු කරා කරේ රාජ්‍ය බැංකු වලයි පෞද්ගලික බැංකු වලයි බිලියන ගණන් ලාභ ගන්න අවස්ථාව සරසලා දීලා ඊට පස්සේ කරපු වැඩේ තමයි මේගොල්ලෝ අපිට සැකයක් තියනවා බැංකුවක ලාභ උපරිම කරාට පස්සේ යම් ණයක් අත්හරින්න පුළුවන් බොල් ණය විදිහට කපහරින්න පුළුවන් ණය පිළිවෙත් ලේකන වල ඒවා තියනවා එහෙනම් පෑදිලුව අපිට සැකයක් තියනවා සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත වල දේපල අත්පත් කරගෙන ඒවා අය කරගන්න ක්‍රියාමාර්ග ගන්න ගමන් මේගොල්ලොන්ගේ හිතවතුන්ගේ බැංකු වල ලාභ වැඩි කරලා ඒ ණය කපහරින්න පෑදිලුවම මේගොල්ලෝ කටයුතු කරගෙන යනවා අපි ඒක පෑදිලුව මේ කරලා තියෙන වැඩත් එක්ක අපිට සාධාරණ සැකයක් මේ වෙනකොට තියෙනවා එතකොට මේ අක්‍රීය ණය කරුවන්ට කිසිදු සහනයක් මේගොල්ලෝ දීලා නැහැ ඒකට පැහැදිලි චක්‍රලේඛයක් මේගොල්ලෝ නිකුත් කරලා නැහැ. නිසා බයිලා ගහලා මාධ්‍ය සම්දර්ශන දියලා මේගොල්ලෝ සාහන දෙනවා කියලා ඡන්දවලට උත්තර සපයනවා මාධ්‍ය සම්දර්ශන දියලා. සැබෑවටම වෙලා තියෙන්නේ චක්‍රලේඛ 18ක් නිකුත් කරලා දිනා කොවිඩ් එකයි මේ වෙනකන් කිසිදු බැංකුවක් මේ ක්‍රියාමාර්ග වලට සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට සාහන දෙන්න මේ වෙනකන් ලෑස්ති වෙලා නැහැ. ඒ නිසා තමයි මේ ෆයිල් ගණන් මේ වෙනකොට 550ක් දීපල අත්පත් කරගෙන තියෙනවා අත්නෝමතික විදියට
පරාටි නීතිය 1900 අංක 4 දරන පරාටි නීතිය 2000 ලීසින් පන දහරා ඒගොල්ලෝ අයිතු ලාභ ලබා ගනිමින් දේපල වෙන්දේසි කරමින් කටයුතු දවසකට 127ක් දේපල වෙන්දේසි මාසකට 127ක් මේගොල්ලෝ දේපල වෙන්දේසි කරගෙන යනවා ඒ වගේම මේ වෙනකොට උසාවිය හරහා ඒ පනත හරහා මේගොල්ලෝ අවභාවිතා කරමින් ව්‍යාපාරිකයෝ නිර්පාරිමේ නියෝග දාලා පවුල් පිටින් අපි මේ වෙනකොට එළියට දාන්න කටයුතු සලස්සාගෙන යනවා එක පැත්තකින් විදුලි බිල වැඩි කරා ඊට පස්සේ බදු වැඩි කරා ජීවත් වෙන්න විදියක් නැහැ හාල් කිලෝ එකකට වැට් එක ගැහුවා දැන් ණය ගෙවා ගන්න බැරි ආර්ථිකයක් හදලා දීලා ඒක ගෙව්වේ නැහැ කියලා ගෙවල් වලිමුත් මේගොල්ලෝ එළියට දාන තත්ත්වයක් තමයි තියෙන්නේ එතකොට පැහැදිලිවම අපි මේ වෙනකොට කියනවා මේ වෙනකොට බැංකු කරුවෝ ගින්නි පොලී කාරෝ විදියට අධික පොලියක් 127ට 28ට අය කරගනිමින් තැම්පත් කරුවන්ට ඒවා ගෙවන්න නැතුව මේගොල්ලෝ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සහ දේශපාලන හිතවතුන්ගේ පොළු තියපු කට්ටියගේ ඒවා ආරක්ෂා කරගෙන යනවා අපිට මේ වෙනකොට කිසිදු සාහනයක් දීලා නැහැ. එතකොට රටක් විදියට මේ අර්බුදයේ අතරේ කිසිම මේ ජනතාව ගැන ව්‍යාපාරිකයෝ ගැන මේගොල්ලෝ ගාව කිසිදු මේ වැඩපිළිවෙලක් අත්‍තරම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැමදාම කරා වගේ මේගොල්ලෝ බොරු කියනවා. ඒකල්ලා මේ රටේ ආර්ථිකය බංකොලොත් කරලා ඒ වෙනුවට ඒකේ පීඩිතය විදියට ඒකේ වන්දිය ගන්න යන්නේ අපෙන්. එතකොට අපි කියනවා බිලියන 1850 ආය කරගන්න නැතුව බිලියන 150ට මේගොල්ලෝ නීතිමය කටයුතු කරනවා. අපි කියනවා මේ ආර්ථික අර්බුදයේත් එක්ක මේ වැට් එක වැඩිවීමත් එක්ක මේ පොලි අනුපාත වැඩිවීමත් එක්ක විදුලි බිල වැඩිවීමත් එක්ක ව්‍යාපාරවල විකුණුම් ආදායම අඩු වෙලා තියෙනවා. එතකොට විකුණුම් ආදායම අඩු වුණාට පස්සේ මේගොල්ලෝ රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරා. ඊට සාපේක්ෂව අපි දන්නවා පෞද්ගලික සේවකයෝ කන්නේ නැද්ද? බොන්නේ නැද්ද? පෞද්ගලික සේවකයන්ද අපිට සිද්ධ වෙලා තියෙනවා වැඩියෙන් පඩි ගෙවන්න. එතකොට සත පහ ඛණ්ඩවත් ඉතුරු වෙන්නේ නැති ආර්ථිකයක් ජීවත් වෙන්න විදියක් නැහැ. අපිට ගඟේ මූදේ පැනලා මැරෙන්න තමයි වෙන්නේ. ඒ නිසා අපිට තියෙන අවස්ථා දෙකයි. එකක් තමයි දරුවොත් එක්ක ගඟේ මූදේ පැනලා ගෙවල් දොරවලුත් නැතුව එළියට දැම්මම පස්සේ මැරෙන්න. එහෙම නැත්නම් මේ සියලු දෙනා පාට පක්ෂ භේදයකින් තොරව අපිත් එක්ක එකතු වෙලා මේ නරුම පාලනයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න පාරට එන්න කියන එක තමයි අපි ජනතාවට කියන්නේ. අරගලයෙන් තොරව කිසිදු විකල්පයක් නැහැ. පෑදලුවම අපි දන්නවා පරණ පාරම යන්නේ. දැන් රටේ මිනිසුන්ට කණ්ඩ නැති ආර්ථිකයක් හදලා දේපල වෙන්දේසි කරලා දැන් ඒක හිලව් වෙන්න ඉන්දියාවට මේ රටක පුරණ තනකට තමයි මේගොල්ලෝ පත් කරගෙන යන්නේ. ඒ නිසා සුපුරුදු පරිදි රනිල් රාජපක්ෂලාගේ ආර්ථික ක්‍රමයේ ඇතුලේ කිසිදු පාර්ශවයකට උත්තර නැහැ. ඒ නිසා උත්තරේ තියන්නේ පාර අපි කියනවා ජනතාව එකතු වෙලා ව්‍යාපාරිකයෝ විතරක් නෙමෙයි හැමෝම එකතු වෙලා මේ අධික බඩු මිලට විදුලි බිලට බද්දට සහ මේ අත්නෝමතික ක්‍රියාත්මක කරන නීති වලට එරෙහිව සියලු දෙනා පාරට එන්න කියලා අපි අද දවසේදී අලුත් අවුරුද්දට අපි ආරාධනා කරනවා සියලු ජනතාව. මස්ත අක්‍රීය ගණයේට මාරු වෙලා තියෙන ණය ප්‍රමාණය බිලියන 2000යි. කියන්නේ ට්‍රිලියන 2යි. ඒකෙන් බිලියන 150ක් 150ක් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්. එතකොට සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ ණය බිලියන 150යි. ඉතිරි 1850 අපි යව අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් එයාට උත්තර දෙන්න බෑ. ඒ කියන්නේ පැහැදිලිවම සාධාරණ සැකයක් තියෙනවා මේ 1850 මහා පරිමාණ සහ දේශපාලන හිතවතුන්ගේ ණය කියන එක පැහැදිලිව අපිට සාධාරණ සැකයක් තියෙනවා.